පිළිපදින්න නැතු වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මය අපි ධර්මයෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. ගිහි වුණත් පැවිදි වුණත්. ඉතින් මෙතන මේ මිශ්‍රණයක් ඇති වෙලා තියෙනවා මේ ධර්මයයි සංඝ රත්නය ගැන. කොහොමත් මම මේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මම එකක් විතරක් එතුමට මතක් කරන්න කැමතියි. මේකෙන්ම මේ සූත්‍රයෙන්ම කියලා අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරේත පියා අසතං ධම්මං රෝචේති නං පරාභවතෝ මුක්ඛං. මොහුට අන්‍ය ශාස්ත්‍රූ ප්‍රියවෙද්ද බුද්ධාදී සත්පුරුෂයන් ප්‍රිය නොකරෙද්ද දෙසටක මිත්‍යා දෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේද මේ කරුණු තුන පිරිහීමේ දෙවන දොරටුවයි. ඉතින් මං ඒ අවවාදය අපේ විපක්ෂ නායකතුමාට දෙනවා. නෑ අපේ ඇත්ත වශයෙන්ම ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම ඒ ගැන විශේ අපි එදත් කතා කරේ අයි බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම ගිහිවල් පැවිදි සියලු දෙනාම මේ ධර්මය අනුව ක්‍රියා කරන. අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියාන කෙරුවාම ප්‍රශ්න ගණනාවක් මෙහි ඇති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කාලින්දම සිදු වුණ එකක්. අඟුලිමාල සිවුර ඇඳගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරේ. ඉතින් අන්න එහෙම තත්වයේදී අයි බලාපොරොත්තු වෙන සංඝරත්නයට අපේ සංඝයා වහන්සේට මේ ගැන ක්‍රියා කරන්න. ඒකයි මේ බලතල දෙන්න අපි විශේෂයෙන්ම මේ පළවෙනි වතාවට කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත කෙටුම් පතට අනුමැතිය දීලා තියෙන්නේ. අපේ ඇමතිතුමා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණයන් පස්සේ මේ සභාවේ අපි ඇති කරනවා. මොකද යම්කිසි පාලනයක් මේ තිබෙන්න ඕනේ. අතීතයේදී පාලනය කරේ රජතුමා. විටින් විට රජවරු අතර තමයි මේ සංඝරත්නය ප්‍රතිසංස්කරණය ඇති වුණේ. පරාක්‍රම බහු රජතුමා යටතේ ඇත්ත වශයෙන්ම පරාක්‍රම රාජතුමා බහු රජතුමා මරණ දණ්ඩය නියම කරා සමහර සංඝයා වහන්සේ. අපිට ඒව කරන්න බැහැ. නමේ අතරේ කරන්නෙත් නැහැ. අපිට බලයකුත් නැහැ. නමවෙනි වගන්තිය යටතේ බලතල දැන් අපේ සංඝරත්නයේ ඒ විනය කටයුතු පාලන කටයුතු බාර ගන්න තියෙනවා. ඉතින් මේ කෙටුම්පතෙන් එක සම්මත වුණාම පළවෙනි වතාවට ඒ බලතල අපිට කතිකාවන් තුනක් තිබෙනවා. සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකායට. මොකද අපිටත් තියෙන ප්‍රශ්න ගණනාවක් මං හිතන්නේ අවධානය යොමු කරන්න. මේ කෙටුම්පත වමනයි. විශේෂයෙන්ම මම අවධානය යොමු කරේ මේ විශ්වවිද්‍යාලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා. මං දැක්ක එදා එක එවැනි භික්ෂුරමක් අපේ මල්වත්ත දසගිරිය මහානායකට බනිනවා. දොස් කියන කොහොමද මේ කරගෙන යන්නේ? එතකොට අපිට අහන්න තියෙනවා මේ කවුද මේ අය? මේ භික්ෂූන් වහන්සේලාද වෛතුල්‍යවාදීන්ද කියන එකක් තව නමන්නේ. සිවුරු පෙරෝ සිවුරු ගත්තෑන් සිවුර දැම්ම කියලා ඒකෙන් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න. ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න. මං හිතා ඒ නිසා මේ පනත වුවමනයි ඒ වගේ.